අයිබෝවන් ඔබ රූපවාහිනිය ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග මම ලිස්නා යමනා කුමාරි මම චරිත ගුණරත්න මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඩම ශ්‍රී ලංකාව සහ ටෝගෝ රාජ්‍ය අතර සබඳතා පුළුල් කර ගැනීමට පියවර අධ්‍යාපනයේ දියුණු කරන බවට ප්‍රකාශ සිදු කරන පුද්ගලයන් එදා එය නොකලේ දක්ෂතාවයේ නොතිබු නිසා බව අගමැති කියයි ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගන්නු ලැබුවේ නිත්‍යානුකූල නොවන පත්කිරීම නිසායි සභාපතිනියගෙන් ප්‍රකාශය අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කිරීමට දාල ඉල්ලීම නිල වශයෙන් සිංගප්පූරු රජයට ත්‍රස්ත ක්‍රියා මර්ධනයට ජපානයෙන් ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 160ක උපකරණ ජල වාෂ්ප සහිත ජීවයතැයි සැලකෙන නව ග්‍රහලෝකයක් හඳුනා ගැනේ ශ්‍රී ලංකාව සහ ටෝකෝ රාජ්‍ය අතර වෙළඳ ආර්ථික සහ ආයෝජන සබඳතා පුළුල් කර ගැනීමට අවධානය යොමු වී තිබෙනවා. ඒ ටෝගෝ ජනාධිපති ෆෝරේ ඇසම්ස්නා නාසිම්බේ මහතා ඊයේ සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු අවස්ථාවේදී ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. ටෝගෝ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ දෙදින සංචාරයක නිරත වනවා. ජනාධිපති කාර්යාලයට පැමිණි ටෝගෝ ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් සුහදශීලීව පිළිගනු ලැබුවා. ටෝගෝ ජනාධිපතිගේ ශ්‍රී ලංකා සංචාරය දෙරට අතර ආර්ථික වෙළඳ සහ ආයෝජන සබඳතා වර්ධනයට මහතුරුකුලක් වන බව එතුමා ප්‍රකාශ කළා. ටෝගෝ ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ අද පැවැත්වෙන ප්‍රධාන පෙළේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික හමුවේදී ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට හා ආයෝජකයන්ට ටෝගෝ රාජ්‍යයේ නව ආයෝජන අවස්ථා සඳහා ඇරයුම් කරන බවයි. එහිදී ඇගලුම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන්ට වැඩි ආයෝජන අවස්ථා උදා කිරීමට සහ පහසුකම් සැපීමට පියවර ගැනීම ටෝගෝ ජනාධිපතිතුමා යෝජනාවක් ඉදිරිපත් කළා. අප්‍රේල් 21 වනදා සිදු ත්‍රස්ත ක්‍රියාකාරකම් ඉතා කෙටි කලක් තුල මැඩලීමට ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂකංශයක ගත් සාර්ථක ක්‍රියාමාර්ග පිළිබඳවද ජනාධිපතිතුමා ටෝගෝ ජනාධිපතිවරයා දැනුවත් කළා. ඒ පිළිබඳව ටෝගෝ ජනාධිපතිතුමා සිය ප්‍රසාදය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පළ කළා. එළඹෙන සෙනසුරාදා තම රටේ ආරම්භ වන ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ සම්මේලනයේදී ත්‍රස්තවාදී මැඩලීමේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව වාර්තා කිරීමට අපේක්ෂා කරන බවයි ටෝගෝ ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේ. ටෝගෝ ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් අප්‍රිකානු රටවල් සමග ආර්ථික සබඳතා පුළුල් කර ගැනීමට මෙරට අපේක්ෂා කරන බවයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළේ. දෙරට අතර සහයෝගීතාව සහ මිත්‍රත්වය මෙම සංචාරයෙන් සමග වඩාත් සවිමත් වනු ඇති බවට විශ්වාසය පළ කළ ජනාධිපතිතුමා මෙම හමුව සනිටුවන් කරමින් ටෝගෝ ජනාධිපතිවරයා වෙත විශේෂ සමරුතිරණයක්ද පිළිගන්වනු ලැබුවා. මෙරට අධ්‍යාපනය දියුණු කරන බවට අද පොරොන්දු ලබා දෙන අය බලින් සිටි කාලයේ අධ්‍යාපනය දියුණු නොකළේ ඒ සඳහා ඔවුන්ට දක්ෂතාවයක් නොතිබූ නිසා බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද මන්නාරමේ පැවති උත්සවයකට එක්වීමින් අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජාතික අයවැයෙන් අධ්‍යාපනයට වැය කරන මුදල 6% දක්වා ඉහළ නන්වන බවයි. මන්නාරම ඉරුක්කලම්පිටි මුස්ලිම් මහාවිද්‍යාලයේ නව තාක්ෂණ ගොඩනැගිල්ල සහ නව ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරය අද අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 17ක්. මෙම විද්‍යාලයේ සේවය කළ විදුහල්පතිවරුන්ගේ සේවය අගයමින් ඔවුන් වෙත සමුරුතිලිනපත් ප්‍රදානය කෙරුණු අතර විද්‍යාලයේ තාක්ෂණාංශයෙන් ජයග්‍රහණය ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත පදක්කම් පැළඳවීමද අග්‍රමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. අමාත්‍ය රිෂාත් බදුදීන් මහතා සහ ගුරු මණ්ඩලය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. 2015 වෙනකන්වත් හැම දරුවෙක්ටම තමන් කැමති අධ්‍යාපනය ලැබුණේ නැහැ. දැන් අපි ක්‍රියා කරන, අපි අද ක්‍රියා කරන කිසි දරුවෙක් අද නොහරින අවුරුදු 13ක අඛණ්ඩ අධ්‍යාපනයේ මේ ක්‍රමයේ ඊළඟ අවුරුදු කීපේ ක්‍රියාත්මක වුණාම හැම එක්කෙනාටම අධ්‍යාපනය ලැබෙනවා කියලා මම කියන්න කැමතියි. අපේ දේශපාලනයේ වචන සීමා වෙන්නේ නැහැ. නිදහස් අධ්‍යාපන කප්පාදු කරනවා කියලා කෑ ගහන්නේ. ඒ සංඛ්‍යාව වැඩි කරන්න ඕනේ. මුදල් වැඩි කරන්න ඕනේ. අනේක මම විශේෂයෙන් මෙතන කියන්නේ දැන් මේ ආදායමෙන් අන්න එතෙන්ට තමයි අපි යන්නේ. වෙන කාටවත් මෙහෙම වார்த்தාවක් නැහැ. කියන්න පුළුවන් අපි අධ්‍යාපනයේ දියුණු කරනවා කියලා. මම අහන්නේ එකයි. ඇයි ඉන්න වෙලාවේ දියුණු කරේ නැත්තේ? ඇයි ඉන්න වෙලාවේ පාසල් වැහුවේ? ඇයි ඉන්න වෙලාවේ ගුරුවරු බලවගත්තේ නැත්තේ? ඇයි ඉන්න වෙලාවේ දේශපාලන වශයෙන් ගුරුවරු බලවගත්තේ? ඇයි පුහුණු කරේ නැත්තේ? දැන් කතා කරන්න පුළුවන්. ඕන එක්කම වාද කරන්න කැමති. කොහොමද ඔයගොල්ලෝ මීට වඩා කරන්න කියලා? chance එක ගත්තේ නැහැ.
පුංචකම තිබුණේ නැහැ. දැන් අධ්‍යාපනය ගැන කතා කළා කිසිම ප්‍රයෝජනයක් නැහැ. මෙතන තියෙන එකම මාර්ගේ මම මෙතන කියන්නේ කිසිම දරුවෙක් අත නොහරින අවුරුදු 13ක අකණ්ඩ පාසල් අධ්‍යාපනය ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් අපිට විතරයි කියලා මම මෙතන කියන්න කැමතියි. මේ ආයතන අපි නවතින්නේ නැහැ. ඊළඟ අවුරුදු 5ට ඉදිරියට ගෙනියන්න පාසල් අධ්‍යාපනයේ සඳහා තවත් වියදම් කරන්න තියෙනවා. මම අධ්‍යාපනයම දෙරේට හිටපු කාලේ අධ්‍යාපනයේ සඳහා තිබුණේ මුදල් අපි වැඩි කරා. වැඩි වියදම් කරා. ඒ ඊට පස්සේ යුද්ධය කියලා මේ මුදල් අඩු වුණා. අඩු වෙලා 2014 වෙනකම්. ඒකයි අපි කිව්වේ අපේ අන්තිම ඉලක්කය අධ්‍යාපනය සඳහා වියදම් කරන මුදල අපේ දරදේශීය නිෂ්පාදනයේ 6%කට ගෙනෙන්න ඕන කියලා අපි ප්‍රකාශ කරලා තියෙනවා. ශ්‍රී ලංකා රෝපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශයට පවරා කරනු ලැබුවේ සංස්ථාවේ කාර්මික සාමය සහ පරිපාලනයේ බිඳවැටීම වැළැක්වීම සඳහා බව ශ්‍රී ලංකා රෝපවාහිනී සංස්ථාවේ සභාපති නෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය පවසනවා. නිත්‍යානුකූල නොවන ආකාරයට පත්කිරීම සිදු කිරීම එහි ආසන්නම හේතුවයි. එමෙන්ම අනීතික ලෙස සිදු කළ පත්වීම හේතුවෙන් ගැටළු රැසක් උද්ගත වූ බවයි ඇය කියා සිටියේ. ජාතික රෝපවාහිනියේ අද සවස පැවති මාධ්‍ය හමුවකදී සභාපතිවරිය මේ බව කියා සිටියා. ඇතරම මම ජාතික රූපවාහිනී අධිකාරීත්වයට පත් වෙන්නේ මේ 17 වෙනිදා. ඒ කියන්නේ හිටපු ජනමාධ්‍ය ඇමති ගරු මංගල සමරවීර ඇමතිතුමාගේ පාලනය යටතේ. ගරු මංගල සමරවීර අමාත්‍යතුමා නැවත වතාවක් 2018 දෙසැම්බර් 27 වෙනිදා මාව දෙවන වරටත් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරිය හැටියට පත් කර එවනවා. ආයතනවල උසස් නිලධාරීන් ඒ වගේම අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීමේදී අනුගමනය කරන නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කරලා තමයි මංගල සමරවීර ඇමතිතුමා ඒ නිලධාරීන් තෝරාපත් කරගන්නේ. අවස්ථා කීපයකදී වෙනත් සභාපතිවරුන් පත් කරවන්නට ඉදිරිපත් වුණා. අවසාන අවස්ථා දෙක අපි හඳුන්වනොත් මේ මෑතකදී කලින් හරියටම ගිය සිකුරාදා අපි දැනුවත් වෙනවා සභාපතිවරේ පත් කරවා ඇති බවට. මේ ලිපිය අරන් අපු තැනත්තා දැනට ITN නාලිකාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස සේවය කරන කැලුම්පාලිත මහිරත්න මහතා. ඒ මහතාගේ ලිපිය මගේ කාර්යාලයට බාර දීලා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බාර දීලා මේ පිළිබඳ හෙළිදරව් කරාම මා මුලින්ම කළේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගෙන් මේ පිළිබඳව දුරකථනයෙන් විමසා දැනගන්නට උත්සාහ කරා. ජනාධිපතිතුමාගෙන් පණිවිඩය ලැබුණා එතුමන් මේ පිළිබඳව කිසිවක්ම දන්නේ නැහැ කියලා. උසස් නිලධාරීන් හා අධ්‍යක්ෂ මණ්ඩල පත් කරන කමිටුවේ යම් සමාජිකයෙක්ගෙන් මම විමසා බැලුවා. ඒ සමාජිකයා කිව්වා ඔහු දන්නෙත් නැහැ කියලා. මාත්‍යංශ ලේකම්වරයාත් කිව්වා ඔහු දන්නෙත් නැහැ කියලා. ඇත්තර වශයෙන්ම කිසිම නීත්‍යානුකූල පසුබිමක් තිබුණේ නැහැ මේ ලිපියට. මා තනතුර දරමින් සිටින පුද්ගලයා හැටියට මට තනතුර බාර දීලා යන්නට කිසිදු නීත්‍යානුකූල ලියවිල්ලක් තිබුණේ නැහැ අමාත්‍යවරයාගේ ලිපියේ හැර. කැලුම්පාලිත මහිරත්න මහතා ආයතනය තුළට තවත් සැලසිනි ආයතනයේ සභාපතිවරයා සහ වරුණ රාජපක්ෂ කියන අමාත්‍යංශයේ නිලධාරියෙක් සමග ඇවිල්ලා මගේ කාර්යාලයට පැමිණිලා, ඒ කියන්නේ සභාපති කාර්යාලයට පැමිණිලා මගේ ලේකම්වරියට සහ මගේ කාර්යාල කාර්ය සහායකවරුන්ට හා කළමනාකාර සහායකයාට බල කරලා ඔවුන් කියන ආකාරයට තර්ජනය කළා කියලා තියෙනවා. වහාම ලියුමක් යතුරු ලියනය කළ දෙන්න කියලා. ඊට පසුව කාර්යාලයෙන් එහා පැත්තේ තියෙන බෝඩ් රූම් එකට වෙලා ඔවුන් ඇතුලේ රැඳිලා ඉඳලා තියෙනවා. මම දන්නේ කොහෙන් ඒ ලෙටර් හෙඩ් එක ලැබුණාද කියලා. යම් කිසි ලිපියක් අරන් ඇවිල්ලා වැඩ බාරගත්ත බවට ඒකේ සටහන් වෙලා තියෙනවා. ඇත්තරම කැලුම්පාලිත මහිරත්න මහතාගේ අත්සන නියම තබන්න ඕන තැන තබන්නෙත් නැතුව ඊට යටින් තමයි අත්සන තබලා තියෙන්නේ. එම ලිපිය බලකිරීමක් කරලා තියෙනවා වහාම ජනමාධ්‍ය අමාත්‍යංශයට ෆැක්ස් කරන්න කියලා. ඇත්තරම පස්සේ ඒගොල්ලන්ට බල කරපු හින්දා ඒ අය ඒ ෆැක්ස් පත යවලා තියෙනවා ජනමාධ්‍ය අමාත්‍යංශයට. ඉතින් ඇත්තරම ඒක විරෝධී වැඩක්. ඉතින් ඊට පස්සේ සඳුදා කැලුම්පාලිත මහිරත්න මහතා සහ තවත් අර එදා පැමිණි පුද්ගලයින් නැවත පැමිණිලා ඉල්ලීමක් කරනවා කියලා තව ITN නාලිකාවේ කැමරා කණ්ඩායම කුත්තවිල්ල ඉන්නවා කියලා දැනුවත් කරා. පස්සේ උන් මේ තරේම බල කර ඉඳලා තියෙනවා අපේ ආරක්ෂක අංශ වෙත තර්ජනාත්මකවත් ඇතුළට එන්න අවශ්‍යයි කියලා. ඉන් පසුව තමයි එදා හවස අපට දැනගන්නට ලැබුණේ ජනාධිපතිතුමා විශේෂ ගැසට් නිවේදනයකින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට මෙම ආයතනය පවරා ගත්තා කියලා. මම හිතන්නේ ඇත්තරම මේ ආයතනේ රාජ්‍ය ආරක්ෂක
අමාත්‍යංශයට යාම පිළිබඳව නෙමෙයි අපි හොයා බලන්න ඕනේ. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ යටතට ඉතාම කෙටි පැය ගාණක් තුලදී රටේ පළවෙනි පුරවැසියාට ගන්නට පාදක වූ හේතුව මොකක්ද කියලා හොයන එකයි මං හිතන්නේ මාධ්‍යකරුවන් හැටියට ඔබ සියල්ලන්ම කළ යුත්තේ. මේ නාලිකාව පහුගිය අවුරුදු කිහිපය තුළ තිබුණේ අංක 8, ඊට පස්සේ අංක 7ට ආවා. හරියටම අපේ නවපාලන අධිකාරී කියන්නේ මගේ සභාපති ධූරය තුළ මේ නාලිකාව අංක 6ට පැමිණියා. එතකොට ඕගොල්ලන් ඔබ සියල්ලම තේරුම් ගන්න අංක 8 ඉඳලා 6ට පැමිණීම කඩාවැටීමක්ද වර්ධනයක්ද කියලා. අවත් අසත්‍යතරතුරක් කියලා තිබුණා. අපිට මිලියන 40ක රාජ්‍ය භාණ්ඩාගාර අරමුදලක් ලැබෙනවා කියලා මාස්පතා. ඒ මුදල 2019 ජනවාරි පළවෙනිදා සිට මේ දක්වා අපිට ලැබුණේ නැහැ. සතියක්වත් ලැබුණේ නැහැ. එතකොට ජනවාරි මාසයේ පටන් මේ දක්වාම අපි කිසිඳු සතියක්වත් නොලබන රාජ්‍ය ආයතනයක්, කියන්නේ රජයේ කිසිඳු අරමුදලක් නොලබන රාජ්‍ය ආයතනයක් විදිහට තමයි පැවතුනේ. කොටින්ම දෙරණ ටීවී නාලිකාව හෝ හිරු ටීවී නාලිකාව හෝ සිරස ටීවී නාලිකාව හෝ සියත ටීවී නාලිකාව හෝ වෙන යම් ඕනෑම නාලිකාවක් තනියම තමන්ගේ ආදායම් උපයා ගන්න ආකාරයටමයි අපි මේ තනියම ඒ සටනට මුහුණ දුන්නේ. ඒ වගේම මම මෙහිදී කියන්නට ඕනේ මං ওই නම් කියපු අනිත් රූපවාහිනී නාලිකා වලට වඩා අපිට වෙනත් බර කන්දක් තියෙනවා. අපි මත වැටුප් ගෙවීම සඳහා පමණක් මසකට මිලියන 67කට වැඩි ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවා. මේ ආයතනයේ මසක් තුල නඩත්තු කිරීම සඳහා අපිට මිලියන 200ක මුදලක් අවශ්‍ය වෙනවා. අපි මෙහි සේවකයන්ගේ සියලු පරිණඩි අපි නියමිත දිනට හෝ නියමිත දිනට පෙර ගෙවා අවසන් කරලා තියෙනවා. මම හිතන්නේ අදටත් මම කල්පනා කරනවා රුවන් විජේවර්ධන අමාත්‍යවරයා ඒ වගේම ගෞරවනීය පුද්ගලයෙක් කියලා. නමුත් මගේ පෞද්ගලික අදහස තමයි රුවන් විජේවර්ධන අමාත්‍යවරයාට උපදෙස් ලබා දෙන යම් යම් පාර්ශව එතුමාට හරි උපදෙස් සහ හරි කරුණු ලබා දෙන්නේ නැහැ කියලා මං හිතන්නේ. ඒකට ඉතාම ආසන්නම උදාහරණය තමයි එතුමා කියලා තිබුණා ඒ මුදල තවමත් ලැබෙන බවට ඇඟවෙන ට්විටර් පණිවිඩයක් තමයි දීලා තිබුණේ. මං හිතනවා ඒ සියලු වැරදි කරුණු එතුමාට උපදෙස් ලබා දෙන අය විසින් වැරදි චිත්‍රයක් හිතට ඇතුල් කරා කියන එකයි මගේ පෞද්ගලික අදහස. තමයි දැනුච්ච දේ අපි ඇත්තම ආගේ කළ ජනාධිපතිතුමා ගත්ත මේ එඩිතර නිර්භීත තීන්දුව. මොකද එතුමා මේ තීන්දුව ගත්තෙත් කිසියම් අභියෝග මැද්දේ. හේතුව එසේ නොවන්නට මේ ආයතනය මෙතනින් එහාට අපිට පවත්වාගෙන යන්න බැරි තත්ත්වයකට අපි පරිපාලනය කඩා කප්පල් වෙන තත්ත්වයක් දක්වා මේක ගමන් කරලා තිබුණා. දසරාජ ධර්මය කේන්ද්‍ර කරගත් රාජ්‍ය පාලනයක් තුළ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගනිමින් රට ඉදිරියටගෙන යන ශක්තිමත් ගමනක් නිර්මාණය කළ යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මල්වතු අස්ගිරි මහවිහාරයේ බටහිර ප්‍රවිෂ්ඨ වාහල්කට සඟ සතු කර පූජා කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. වාහල්කට ඉදිකිරීමට සංස්කෘතික කටයුතු අරමුදලේ ප්‍රතිපාදන මත වැය කෙරෙන මුදල රුපියල් 156ක්. මෙහිදී සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් ඉටු කළ මෙහෙවර අගයමෙන් මල්ලතු මහවිහාර පාර්ශවයේ පසුගියදා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට පිරිනැමු ගෞරවේ නාමය පිළිගනිමින් අස්ගිරි පාර්ශවයෙන්ද අමාත්‍යවරයා වෙත සමරු තිළිණයක් පිරිනැමුණා. ඒ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නාහිමියන් විසින් මහා සංග්‍රහණයේ මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. ඔබතුමාගේ පියතුමා මේ රටේ හිටපු ජනාධිපතිතුමෙක්. එතුමා සිදු කළ ශාසනික කටයුතු, ජාතික ආගමික කටයුතු, රටේ ආර්ථික සංවර්ධනය කිරීම ආදී කටයුතු පිළිබඳව විස්තර කරන්න ඕනෑ කරන්නේ නැහැ. ඒ ආභාෂය ඔබතුමාට ලැබිලා තියෙනවායි කියලා මේ රටේ මහා සංඝයා වහන්සේත් පොදුවේ ජනතාවත් පිළි අරගෙන තියෙනවා. දා එතුමා කළ කටයුතු අද කාලයට ගැලපෙන අයුරින් තවත් ටිකක් සකස් කරගෙන සිදු කරන්නට ඕනෑ කරන කාර්යභාරයේ ඒ කාලීන අවශ්‍යතාවයන් හඳුනාගෙන ඉදිරියටත් කටයුතු කරනු ඇතැයි කියලා මේ රටේ ගිහි පැවිදි දෙපක්ෂයේම අපේක්ෂා කරන බව සිහිපත් කර දෙන්නට කැමැති. අති උතුම් වූ දසරාජ ධර්මයන් කියන්නේ ගාල්ල බූස බන්ධනාගාරයේ රැඳවියෙකු වන සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ කංජපාණි ඉම්රාන්ට ලබා දීම සඳහා ජංගම දුරකථන දෙකක් රැගෙන ගිය ඔහුගේ පියා සහ සොහිරු ඇතුළු 6 දෙනෙකු අද අත්අඩංගුවට ගැනුණා. අද දිනේට යෙදෙන සිරකරු සුබසාධක දිනයේ සැමරුම වෙනුවෙන් රැඳවියන්ගේ පවුල්වල සමාජිකයන්ට ඔවුන් මුණගැසීමට අවස්ථාව ලබා දී තිබුණා. ඒ අනුවයි කංජපාණිගේ පියා ඇතුළු පිරිස එහි පැමිණ ඇත්තේ. එම අවස්ථාවේදී ඔවුන් රැගෙන ගිය කෑම ඇසුරුමේ සංගවා තිබේදී මෙම ජංගම දුරකථනයේ සහ චාර්ජරේ සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකරුවන් මේ වන විට රත්ගම පොලිසිය බහරේ පසුවනවා.
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනතා නියෝජිතයන් දක්වා අදහස් කිහිපයක් මේ. මේ රටේ ජාතික සම්පත්තික වනසන රට බෙදන මේ රටේ බෙදුම්වාදය ත්‍රස්තවාදය පෝෂණය කරන කඳවුර තමයි මේ සියලු දෙනාම මේ තුන් දෙනාම ඉන්නේ. ඒ බලවේගයට පරිබාහිර බලවේගය මේ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ එකම බලවේගය වෙලා තියෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේ අපේක්ෂකගේ අසා මේ පුළුල් මේ සම්දානෙට අපි සියලු දෙනාටම අපි ආරාධනා කරනවා මේ රට ගොඩ ගන්න පුළුවන් එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතුමා බව මේ රටේ සමස්ත ජනතාවගේ අපේක්ෂකගේ අසා ජනතාවගේ බලාපොරොත්තු බවට අදපත් වෙලා තියෙනවා. විනය ඇති රටක් හදන්න කියලා, විනයගරුක රටක් හදන්න කියලා කතා කරන්න එන ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට නඩුවලට එන්න කියලා දැන් කතා කරන 15 වෙනිදා උසාවිය පෙනී සිටින්. දැන් මේ විනය හදන්න කතා කරන අය, මේ රට හදන්න කතා කරන අය, ඉතිහාසයේ වැඩ කරන ජනතාවට වෙඩි තියලා ඝාතනය කරපු අය, ධීවරයන්ට වෙඩි තියලා ඝාතනය කරපු අය, එතකොට ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් බන්ධනාගාරයට පැනලා 21 දෙනෙක් ඝාතනය කරපු මිනිස්සු රටක විනය හදන්න හදනවා. එනිසා අපි ආපහු මතක් කරලා දෙන්න ඕනේ ප්‍රධාන කඳවුරු දෙකක් අතර මේ සටන පවතිනවා. ඒ අනිවාර්යයෙන්ම අපි හිතනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය දෙන, ශක්තිය දෙන ඒ වමේ බලවේගය ජයග්‍රහණය කරන එක කිසිම හේතුවක් නිසා ඒක පරාජයපත් කරන්න පුළුවන් කමක් නැහැ. මේ රටේ ජනතාවට තද බල පක්ෂ දේශපාලනයෙන් තොරව ලොකු උමනාවක් තිබෙනවා. මේ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව වහාම ගෙදර යවන බොහොම විනිවිද පේන ට්‍රාන්ස්පේරන්සි බොහොම වගකියුතු පක්ෂයක් හැටියට එක්සත් ජාතික පක්ෂය මැතිවරණය ප්‍රකාශ වුණාට පසු සුදුසුම මැතිවරණ අපේක්ෂකයා ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරයි. එතකල් කලබලයක් නොවී ඉන්න කියලා තමයි බොහෝ අය කියනවා මට ඇහුනේ. අපේ පක්ෂයේ හැටියටත් ඒ වගේම පොදු ජන පෙරමුණ හැටියටත් ඒ වගේම මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂය පක්ෂ ආණ්ඩුව පුළු රටටම ජනතාවට විම්මට්ටමේ ඉඳලා ජනතාවට ඇත්තටම මේ වෙනකොට ලොකු කලකිරීමක් රජයත් එක්ක තියෙන්නේ ජනතාව. ඒ නිසා පොදු ජන පෙරමුණත් ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු අපි කණ්ඩායම අපේ පක්ෂයෙන් ඉදිරිපත් වෙලා සිටින ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය වෙනුවෙන් ශාර කැපවීමක් කරමින් යනවා. ඇත්තටම අපි ජයග්‍රහණය කරනවා. දැන් ඇවිල්ලා කියනවා මහ ලොකු උත්සවයක් තියලා ජනතාව ඉල්ලන්න අපේක්ෂකයා දෙනවා. ජනතාව කොහෙද ඉන්නේ? අපේක්ෂකයා පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද තේරුවේ? රාජපක්ෂ බලහුවේ තේරුවේ. ඒකනේ අර තිබුණු මහා උත්සවයේ පසුබිම සලකුණක් හැටියට තිබුණේ ඒගොල්ලන්ගේ මහා වලව්ව. ඒකත් ඒ පක්ෂ නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයා වාඩි වෙලා ඉන්නේ උස පුටුවක, අනිත් අය ඉන්නේ පුංචි බංකුවල වගේ. අර වැඩවසම් ක්‍රමයම ඒකෙන්ම පෙන්නලා දුන්නා. අපි ඒකටද එහෙමද නායකයෝපත් කරන්නේ? අපට ඕනේ ඒකාධිපතිවරයෙක්ද නායකයෙක්ද? සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව කොළඹදී අද මාධ්‍ය හමුවක් ඇදවා තිබුණා. එහිදී පළ වූ අදහස් කිහිපයක් දැන් තමන්ගේ පියාගේ හෝ එහෙම නැත්නම් කාගේ හරි එම සොමනක් හදන්න ඕනේ නම් ඒක හොඳ වැඩක්. හැබැයි තමන්ගේ පුද්ගලික ධනය වියදම් කරලා තමයි ඒවා කරන්නේ. රටේ මිනිසුන්ගේ සල්ලි ඒවට වියදම් කරන්න බෑ. ඒක රාජ්‍ය මුදල් අපහරණය කිරීමක්. කෝටි 3000ක් වියදම් කරලා මේක හැදුවා. ඒක වැරදි බව තහවුරු වුණා. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේකෙන් මේ වියදමින් කොටසක් ගෙව්වා. වියදමින් කොටසක් ගෙව්වා කියන්නේ තමන් වැරද්දක් කරා කියලා පිළිගත්තා. ඊට පස්සේ දැන් මේක විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ දිනපතා අහන්න තීරණය කළා. ඒ අහන්න ගත්ත තීරණය අභියෝග කරනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේට පෙර මහාධිකරණයක ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. ශ්‍රේෂ්ඨාධිකරණයත් ඊයේ දවසේ මේක ප්‍රතික්ෂේප කරනවා. අභියෝග කරන්නේ ත්‍රිපුද්ගල මහාධිකරණයට මේ නඩුව අහන්න අයිතියක් නැහැ කියලා. මාර්සෙල්ලමක්නේ. තමන් නිවැරදි නම් අධිකරණයට ගිහිලා තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න පුළුවන්. ඒ නඩුව අහන්න අයිතියක් නැහැ කියලා අධිකරණය නඩුව ගලව ගන්න හදන්නේ ඇයි? තමන්ට නඩුවට මූණ දෙන්න බැරි හින්දා. ඒක තමයි වැරදිකාරයෙක් නිසා. එහෙමනේ සැක කරන්න වෙන්නේ. වැරදිකාරයෙක් බව ඔප්පු වෙලා ඉවරයි. මොකද කෝටි 3000 කොටසක් ගෙවපු නිසා. ඒකින්ද අපිට බය නැතුව ආද කියන්න පුළුවන් ඔහු වැරදිකාරයෙක් කියලා. අපේ රටේ මිනිස්සුන්ට ඉතිහාසය අමතක නැහැ. ඒ නිසා මේ යන ගමන, යහපාලන ගමන, අපි කියන්නේ 2015 දී අපි කවුරුත් එක්ක එකතු වෙලා සාදුකාර දීලා ඒ අතගහපු ඒ මහා පූජා වට්ටිය තවදුරටත් ඉස්සරහට යන්න ඕනේ කියන එක පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ඇතිවෙච්ච අඩුපාඩු හඳුනා ගන්න පුළුවන්. හරි ඒවා මොනවද කියලා තහවුරු කරගෙන තිබෙනවා. ඒකට අදාළ පුද්ගලයන් තෝරා ගැනීමේ හැකියාව අපිට දැන් තිබෙනවා. දැන් අපිට ඒ ගැන අත්දැකීම් ගොඩක් තිබෙනවා. ඒ නිසා ආපු ගමන ආපස්සට හැරෙන එක වෙනුවට ආපු ගමන තවදුරටත් ඉස්සරහට යන්න තීන්දුව ගැනීම පමණයි අපිට කරන්න තිබෙන්නේ. මේ අතර සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ තරුණ වෘත්තීයවේදීන්ගේ සංගමය කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එහිදී ඔවුන් ප්‍රකාශ කළේ කතානායකකරු ජයසූරිය මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් තම සහය ලබා දෙන බවයි. පහුගිය වසරේදී කතානායකවරයා විදිහට
දවස් 56ක ලංකාවේ අර ගැටලුවක් තිබ්බ කාලේ අගමැති අර්බුදයක් තිබුණ වෙලාවේ එතුමා කතානායකවරයා විදිහට හැසිරෙච්ච විදිය බොහොම ප්‍රශංසනීයයි. එකමං හිතන්නේ නැහැ ලෝකේ වෙනත් කතානායකවරෙක්වත් මේ විදිහට බොහොම කෙලින් ඍජු තීරණ ගත්තා කියලා. එතුමා කිසිම පක්ෂපාත ભેදයක්කින් තොරව බොහොම ඍජු තීරණ අරගෙන එතුමා හැසිරුණා. ඒක බොහොම අගය කරන්න පුළුවන් දෙයක්. එහෙනම් අපි විශේෂයෙන්ම හිතුවා මෙතුමා ඊළඟ ජනාධිපතිවරයා වශයෙන් පත් වුණොත් සෑහෙන ලොකු දෙයක් කරන්න පුළුවන්. මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කිරීම සඳහා ඉල්ලීම ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සිංගප්පූරු රජයට අද නිල වශයෙන් යොමු කර තිබෙනවා. විදේශ අමාත්‍යාංශය ඒ සිදු කළ බවයි නීතිපති සම්බන්ධීකරණ නිලධාරී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළේ. අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීම සඳහා සිංගප්පූරු රජය වෙත ඉල්ලීම් කිරීමට අවශ්‍ය නීතිමය ලිපිලේඛන අඩංගු ගොනු නීතිපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට හා ආරක්ෂක අමාත්‍යාංශයට පසුගිය දෙවැනිදා බාර දෙනු ලැබුවා. බණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීමේදී රජයට පාඩුවන අන්දමින් මහපරිමාණ වංචාවක් සිදු කිරීම ඔහුට එල්ල වී ඇති චෝදනාවයි. එහෙයින් ඔහු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පළමු ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නිකුත් කළ වරෙන්තුව අනුවයි මෙම ඉල්ලීම සිදු කිරීමට ශ්‍රී ලංකා රජයට අවකාශ සැලසී ඇත්තේ. භාණ්ඩාගාර බැඳුම් කර මහපරිමාණ වංචාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව අර්ජුන් මහේන්ද්‍රන් මහතා විදේශගතව තිබෙනවා. එහෙත් ඔහු අත්අඩංගුවට ගැනීමට හෝ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හෝ මේ දක්වා හැකි වී නැහැ. වරෙන්තු නිකුත් කිරීමත් සමග අර්ජුන් මහේන්ද්‍රන් මහතා විදේශගතව සැඟව සිටියා. ඔහු පිටුවහල් කර ගැනීමට උදර්පණ නීතිය සම්පූර්ණ කිරීම අවශ්‍යව තිබුණා. ඒ අනුවයි නීතිපතිවරයා ලේඛන සකස් කරනු ලැබුවේ. ඒ අනතුරුව පිටු 21,000කින් යුත් අධිචෝදනා ඇතුළත් ලිපිලේඛන නීතිපතිවරයා ආරක්ෂක අමාත්‍යාංශයට හා විදේශ කටයුතු අමාත්‍යාංශයට ඉදිරිපත් කළා. එම ලේඛනවලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගිය දාත්සන් තැබුවා. දිවයින ආශ්‍රිතව දැනට පවතින වෙසතත්වයේ ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද උදේ 8:30 අවසන් වූ පැය 24 තුළ දිවයිනේ උපරිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ කුකුලේගඟ ප්‍රදේශයෙන්. ඒ මිලිමීටර 118ක් පමණ වනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ බලාත්වලටත් ගාල්ල මාතර සහ යාපන යන දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්. සෙසු පළාත්වල ඇතැම් ස්ථානවලට හෙට දිනේ සවස දෙකෙන් පසුව පමණ මිලිමීටර 100ක පමණ තද වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි. ඊයේ සහ අද දිනේ පැවති වැසි සහිත කාලුණු තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම හේතුව වෙලා තියෙන දිවයිනේ පහය වල්කුවේ පවතින කැල්මිස් ස්වභාවය. ඒ වගේම දැනට පවතින වැසි සහිත කාලුණු තත්ත්වය හෙට දිනේ තරමක අඩුවීමක් පැවතුනත් ඉදිරි දින කීපෙත් තවදුරටත් දිවයින පුරාම වාගේ වැසි සහිත කාලුණු තත්ත්වයක් අපේක්ෂා කිරීමේ හැකියාව පවතිනවා. මේ ගිගුරුන් සහිත වැසි සමග විශේෂයෙන් මතක් කරන තරමක ප්‍රබල අකුණු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තරමක තද සුළං ඇතිවීමේ අවදානම පවතිනවා. මේ නිසා අකුණු මගින් සිදු වෙ හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අප ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. රුපියල් බිලියන 1.6ක ප්‍රදානයක් මෙරටට ලබා දීමට ජපාන රජය එකඟතාව පළ කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා පොලිසිය ගුවන්තුරුපොළ සහ ගුවන් සේවා සමාගම වෙත ත්‍රස්ත ක්‍රියාකාරකම් මර්ධනය කිරීමේ පරමාර්ථයෙන්. ඒ සඳහා උපකරණ ලබා දීමට ජපාන රජය එකඟතාව පළ කළා. ප්‍රදානය සඳහා වන හුවමාරු පත්‍රය අත්සන් කිරීම මුදල් අමාත්‍යාංශයේදී අද සිදු කෙරුණා. මෙයටදී මහජන හා ගුවන් මගී ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය වන නිරීක්ෂණ සහ ආවේක්ෂණ උපකරණ ජපාන රජයෙන් ලබා දීමට නියමිතයි. පාස්කුවිරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙය ඉවහල් වනු ඇති. මහජන ආරක්ෂාව ශක්තිමත් කිරීමට මෙමගින් හැකිවනවා. ගිවිසුමට අත්සන් කළේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය RSH සමරතුංග මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගුමායන මහත්වරුන්. දේකවා යුද්ධාභ්‍යාසයේ පොහුණු මෙහෙයුමක් දඹුල්ල ඉබ්බන්කටුව ජලාශයේ ආශ්‍රිතව අද පැවැත්ුණා. අලුයම දෙකට ආරම්භ වූ මෙහෙයුම පැය පහකින් සාර්ථකව අවසන් කරනු ලැබුවා. ත්‍රිවිධ හමුදාව සහ විදෙස් හමුදාව භට පිරිස්ද ඊට එක්ව සිටියා. ඉබ්බන්කටුව ජලාශයේ මැද ඇති දූපතක සතුරු ග්‍රහණයට නතු ව්‍යාපාරිකයන් තිදෙනෙකු මුදාගන්නා පුහුණු මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණේ දැඩි පරිශ්‍රමයක් දරමින්. ගුවන්යාන සහ බෝට්ටුද ඊට යොදා ගැනුණා. යුදහමුදා සාමාජිකයින් දූපතේ රැඳී සිටි ත්‍රස්තයින් සමග සටන් වැද දූපත අත්පත් කරගනිමින් එහි සිටින ප්‍රාණ අපකරුවන් නිරුපද්‍රිතව බේරා ගනු ලැබුවා. අනතුරුව බෝට්ටුවක ආධාරයෙන් ගොඩබිම වෙත ගෙන්වා ගුවනින් ඔවුන් පිටත් කර යවන ආකාරයද අභ්‍යාසයට ඇතුළත් වුණා. මේ අතර දිය අනතුරු වලින් සිදුවන ජීවිත හානි අවම කිරීමේ පූර්ව ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් පොලිස් ජීවිතාරක්ෂක එක් දින පුහුණු කඳවුරක් තංගල්ල පරිවැල් වෙරළ තීරයේදී අද පැවැත්ුණා.
පාසල් සිසුන් දහසකගේ සහභාගිත්වයෙන් ජීවිතාරක්ෂකයින් 40ක් යොදවා මූලික ප්‍රථමාධාර විධික්‍රම සම්බන්ධයෙන් මූලික දැනුම ලබා දීමද සිදු කෙරුණා. මෙහිදී නිවැරදි ආපදා ක්‍රමවේද පිළිබඳවද දැනුවත් කරනු ලැබුවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ මංගල්‍යය අද කොළඹදී පැවැත්වුණා. ඊට පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ශ්‍රී ලංකා රබර් කර්මාන්ත සංගමය සහ වෙවිලි කර්මාන්ත අමාත්‍යාංශය අතර අද අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා. ඒ අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රබර් මහා සැලැස්ම ක්‍රියාත්මක කිරීම ගිවිසුමේ අරමුණයි. රබර් කර්මාන්තයේ ආශ්‍රිත අමුද්‍රව්‍ය මිල උච්චාවචනයට අනුව රබර් මිල වෙනස් වීම කර්මාන්තයේ ප්‍රගමනයට බාධාවක් වී තිබුණා. එය අවම කිරීම නව ගිවිසුමේ අපේක්ෂාවයි. ගම්පහ පල්ලෙවෙල ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් බෙදාහරණ ස්ථානයකින් මත්පැන් පානය කළ 14 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. එම ජාවාරම සිදු කළ පුද්ගලයන් අත්අඩංගුවටගෙන තිබුණද ජාවාරම දිගින් දිගටම සිදු කරන බවට ප්‍රදේශවාසීන් පොලිස් මූලස්ථානයට පැමිණිලි කර තිබුණා. ඒ අනුව අද බාඳුරාගොඩ වත්තිමුල්ල ප්‍රදේශයේදී ඊට අදාළ සාක්ෂි සටහන් කර ගැනුණා. මහනුවර ගලහ දෙල්තොට මලේමගල් හින්දු මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති නිල නිවාසයේ සහ ගුරු නිවාසයේ අද විවෘත කෙරුණා. එය අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට වැය කෙරුණු මුදල රුපියා මිලියන 42ක්. එක්සත් ජාතික පක්ෂයේ හේවාහැට සංවිධායිකා ශාන්තිනී කෝන්ගහගේ මහත්මියද මේ අවස්ථාවට එක්ව සිටියා. මෙරට පැරණිතම සහ විශාලතම කෞතුකාගාරයේ වන අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරය සංරක්ෂණය කර අද යළි විවෘත කෙරුණා. ඊට ඇමරිකානු තානාපති අරමුදලින් ඇමරිකානු ඩොලර් 150,000ක් වැය කර තිබෙනවා. මහා සංඝරත්නය සහ ශ්‍රී ලංකාව සහ මාලදිව වෙන පිළිබඳ ඇමරිකානු තානාපතිනේ ඇලෙයිනා ටෙප්ලිස්ට් මහත්මියද මේ අවස්ථාවට එක්ව සිටියා. අම්බලංගුඩ කන්දෙගොඩ තොටවත්ත දුම්රිය හරස් මාර්ගයේදී අද සවස වෑන් රථයක් දුම්රියේ ගැටීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක මියගොස් 3 දෙනෙකු බරපතල තුවාල ලැබුවා. ඔවුන් බලපිටියේ මූලික රෝහලට ඇතුළත් කෙරුණා. ආසියානු යෝන් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දියාව සහ බංගලාදේශය අද සමත් වුණා. එය අයහපත් කාලගුණය නිසා අවසන් පූර්ව තරග දෙකම අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කිරීම හේතුවෙන්. පළමු අවසන් පූර්ව තරගයේ පැවැත්වීමට නියමිතව තිබුණේ ශ්‍රී ලංකාව සහ ඉන්දිය යෝන් කණ්ඩායම් අතරයි. ඒ කොළඹ පිසරා ඕවල් ක්‍රීඩාංගණයේදී දෙවැනි අවසන් පූර්ව තරගයේ බංගලාදේශය සහ අෆ්ගනිස්තානයේ යෝන් කණ්ඩායම් අතර මොරටුවේදී පැවැත්වීමට නියමිතව තිබුණා. එහෙත් අයහපත් කාලගුණය හේතුවෙන් තරග දෙකම අතහැර දැමීම නිසා ඉන්දියාව සහ බංගලාදේශය අවසන් තරගයට සුදුසුකම් ලැබුවා. ඒ මූලික වටේ ඒ සහ බී කාණ්ඩ දෙකෙහි පෙරමුණගත් කණ්ඩායම් ලෙසයි. ඒ සමගින් ප්‍රතිප්‍රකාශයේ නිමවට පත්වනවා. ආයුබෝවන්.